අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල තවත් නායක් දෙන්න ඉන්දිය දූත පිරිසක් දෙවයිනට ඉන්දිය දූත පිරිස ජනපති අගමැති හමු වෙයි ණය ලබා දීම පිළිබඳව පුටින් ගෙනුත් යහපත් ප්‍රතිචාර ඉන්දියාවේ තමිල්නාඩු වැසියන්ගෙන් තවත් ආධාර නැවක් අදත් පෙට්‍රල් නැහැ ඇමති කාංචනගේ අද නෙවේ හෙට ඉන්ධන තියරිය ජනතාව පොලිමේ පොලිසියේ බූලිපිරේ තෙල් නිසා අදත් ප්‍රදේශ කිහිපයක් උණුසුම් ඉන්ධන පොලිමක තවත් මරණයක් තෙල් පිරි පහදුව හෙට ඉඳන් ආයෙත් වැහෙනවා කාංචන කියන නැවක් පේන තෙක් මානෙක නැහැ ආනන්ද පාලිත කියයි හාල් මෝල්ලු සහ විදුලි ඉංජිනේරු බබාලා දැන් වේදිකාවේ හොරුන්ට ජම්පරේ වෙනුවට පැම්පර්ස් අඳලා සූප්පු ගහන අපේ රට අද ටෙලිවැකියෙන් බකන් නිලාගෙන ඉන්න ජනපති ගැන කියන වාසු හම්බන්තොට වරාය බද්දට දී ඇස්සට දත නියවීම අරගල කරුවන් මර්ධණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට සංදේශයක් අනුර වැලිකඩට ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් මිදීමට ඉන්දියා රජයේ උපරිම සහාය ලබා දෙන බව ඉන්දියා විදේශ ලේකම් විනේ ක්වාත්‍රා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනපති හා අගමැති මුණ ගැසුණු අවස්ථාවේදී. මේ වන විට ශ්‍රී ලංකාව උග්‍ර ඩොලර් අර්බුදයකට මුහුණ පා සිටිනවා. ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 51ක් 2026 වන විට ශ්‍රී ලංකාව ගෙවි යුතු ඇමරිකානු ඩොලර් බිලියන 25ක මුදලින් ඩොලර් බිලියන 7ක පමණ විදේශ ණය ගෙවීමද රට තුල පවතින ආර්ථික තත්ත්වය හමුවේ අත්හිටුවීමට පසුගියදා කටයුතු කළා. රට තුල පවතින ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව අසල්වැසි ඉන්දියාවෙන් ඇමරිකාවෙන් සහ චීනයෙන් මූල්‍ය ආධාර ඉල්ලා තිබෙනවා. මීට ප්‍රතිචාර වශයෙන් මේ වන විට අසල්වැසි ඉන්දියාව ඩොලර් බිලියන 3.5කට ආසන්න මූල්‍ය සහ ආහාර ඖෂධ ඉන්ධන සඳහා ණය ආධාර ලබා දී තිබෙනවා. ඉන්දියාව විසින් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය ආධාරය මේ වන විට අවසන් වෙමින් පවතිනවා. තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඉල්ලුම් කර ඇති අතර එම ණය මුදල ලබා දීම පිළිබඳ සාකච්ඡා සඳහා ඉන්දියා දූත පිරිසක් අද උදෑසන මෙරටට පැමිණියා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් මෙම දූත පිරිස අද පසරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වුණා. සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවේදී ඉන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දියා රජයේ උපරිම සහාය ලබා දෙන බව ඉන්දියා විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂහට ප්‍රකාශ කර තිබෙනවා. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනපති හා ඉන්දියා දූත පිරිස හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථාතත්වයට පත් කිරීම සඳහා ඉන්දියා ආධාර වැඩපිළිවෙලෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මේ අතර ඉන්දියාවේ තමිල්නාඩු වැසියන්ගේ ආධාර රැගත් තවත් නෞකාවක් ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවා ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. මීට පෙර සහල් කිරිපිටි අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළත් ආධාර තොගයක් පසුගිය 22 වෙනිදා දිවයිනට පැමිණියා. මේ අතර ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ සහ බංග්ලාදේශ මහකුමසාරි ස්තාරෙක් අරිෆුල් ඉස්ලාම් අතර හමුවක් අද සිදු වුණා. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී. මෙහිදී දෙරටේ ආර්ථික සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කාලය එළඹ තිබෙන බවත් එමගින් ඇඟලුම් කෘෂිකර්මාන්තය සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බවත් ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා. දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතාවලට මේ වන විට 50 වසරක් සපිරී තිබෙනවා. මෙම කාල පරිච්ඡේදය තුළ ඉතා සමීපව සහ සුවදව කටයුතු කිරීමට රාජ්‍යයන් දෙකටම හැකි වූ අතර පවතින ආර්ථික අර්බුදයේදී බංග්ලාදේශය ලබා දෙන සහයද මෙහිදී ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ ඇගීමට ලක් කර තිබෙනවා. කංචනගේ තෙල් පොරොන්දුව බාලගිරි දෝෂය වගේ අද නෙවෙයි හෙට. නමුත් අද කියනවා නැව එන්නේ හෙට කියලා. නැව හෙට එනකොට ඉන්ධන මිල ආයේ වැඩි වෙලා තියෙයිද දන්නේ නැහැ. තෙල් පොලිමකින් අදත් මරණයක් වාර්තා වුණා. ඒ හොරණින්
පාලකින්ගේ අනුවන තීරණ නිසා මුළු රටක් දැන් අගාධයේ ගිලමින් තිබෙනවා මේ තිබෙන ඉන්ධන ගැටලුවත් එක්ක වටිනා ජීවිතවලට මහපාරේ අවසන් හුස්ම හෙලන්නත් සිද්ධ වෙලා එවැනි අවාසනාවන්ත පුවතක් අදත් වාර්තා වුණා දින පහක් ඉන්ධන පොලිමේ සිටි 63 හැවිරිදි පුත්කලෙකුයි එලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ දැන් ඉන්ධන පෝලිම්වල ඉඳලම වටිනා ජීවිත 15කට අධික සංඛ්‍යාවක් අපේ රටට නැති වුණා. මේ ජීවිතවල වටිනාකම පාලකීන්ට දැනෙන්නේ නැහැ. මිනිසුන්ගේ වටිනා ජීවිත වටිනා කාලය ගැන වගේ වගක් නැතුවයි බලදහරින් කටයුතු කරන්නේ. පසුකීතා පාර්ලිමේන්තුවේදී හරි උජාරුවට විෂය බාර ඇමති තෙල් නැව් ගැන කියෙව්වා. හැබැයි ආණ්ඩුවට වගේම ඇමතිටත් දැන් බාලකිරි දෝෂය කිව්වොත් හරියටම හරි. අදේනම කිව්ව තෙල් නැව දැන් එන්නේ හෙටලු. මේ නිසා අදහා හෙට සීමිත ප්‍රමාණයකින් පෙට්‍රල් බෙදා හරින බවයි ඇමති කංචන ට්විටර් සටහනක් තබමින් පෙන්වා දී තිබුණේ. නමුත් ඇමති කංචන කියන විදිහට නම් තෙල් නැවක් පේන තෙක් මාණිකවත් නැති බවයි සමගි ඒකාබද්ධ වෘත්ති සමිතිය සඳහනේ කැඳවුම් කරු ආනන්ද පාලිත ප්‍රකාශ කළේ. නායවර ලිපි නිකුත් කරාට මේ මොහොතේ තවම නැව ඉන්දියාවෙන් පිටත් උනේ නැහැ. ඒ කියන්නේ ඇමතිවරේ කියන්න ඕනේ බොරු කිව්වට කමක් නැහැ තමන්ගේ පවුලේ අයට. දැන් මේ කියන්නේ රටේ මිනිස්සුන්ගේ ජීවිත නැති කරන්න. බොරතෙල් නැවකුත් නැහැ නැති හින්දා හෙට හවස ඉඳලා පිරිපහදුව කියන කප්රුක 4 වෙනි වතාවට සෞභාග්‍ය ආණ්ඩුවේ දෙවනි බලශක්තිය ඇමති කාංචන විජේසේකරගේ පාලන සමයේ වහනවා. පෙට්‍රල් මේ වෙන විට ඇමතිතුමාගේ ගෙදරද හොර ඇප්පොලද තියෙනවද දන්නේ නැහැ. හැබැයි ගබඩාවේ මෙට්ටිට් 1500ක් කන්නේ තියෙන එක සොච්චම බෙදන්නෙත් නෑ දැන් ඇවිල්ලා ඉන්නේ අන්දරේ මහදැන මුත්තයි කතන්දර කියනවා කරුණා කළා නම්බු පිටින් ගෙදර යන්න අන්දරේගේ සුන්දර කතා නෙමේ ජනතාව නොමරි ජීවත් වෙන්නවක්වත් ගෙදර යන්න නම්බු පිට හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලක් අසල උණුසුම්කාරී තත්වයක් හටගත්තා තත්ත්වය පාලනය කිරීමට යුද හමුදාව සහ පොලිසිය දැඩි පරිශ්‍රමයක් දැරූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඉන්ධන ගන්න දවස් ගණන් පෝලිම්වල ඉඳලා සාමාන්‍ය ජනතාව කලහකාරී ලෙස හැසිරෙනවා. එහෙම කලහකාරී වෙන ජනතාව පාලනය කරන්නේ ආරක්ෂක අංශ. නමුත් ඉන්ධන ගැටලුවක් හේතුවෙන් ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමක් ගැන අපට වාර්තා වුණා. ඒ වරකපොල ප්‍රදේශයෙන්. රටේ මිනිස්සු පොලිමේ ඉදදී පොලිසිය ලොකු ලොක්කෝ ඇවිත් බූලිවලට ඉන්ධන රැගෙන ගිය පොතක් ගම්පහින් වාර්තා වුණා. ඒදී ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයක්. කවුද ඕඩරේ දුන්නේ? කවුද ඕඩරේ දුන්නේ කියන්නේ? ගම්පහ පොල් කියන්නේ. ගම්පහ පොල් ගාව්. ඔව් එයි දුන්නේ. අපි මිනිස්සු. හරි මිනිස්සු තමයි. ඕඩරේ දුන්නා මේ. මේවා මේ අපි සල්ලි කරලා බෑඩ් ගහන්න නැහැ. හරි හරි ඒක මොකද වාහනේ ඉතින්. නෑ නෑ ගාන ඉන්නේ පොඩි ඉතින්. හරි හරි ඉන්න. හරි හරි ඉන්න. කැමරා කරගන්න. කැමරා කරගන්න. මනම් පිටියේ ඉන්ධන හලට දින 12කට පසු පෙට්‍රල් ලැබීමත් සමග හටගත්තේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්. ඒ රාජ්‍ය සේවකීන්ට ඉන්ධන ලබා දීමත් සමගයි. අනතුරුව පොලිසිය මැදිහත් වී රාජ්‍ය සේවකීන්ට ඉන්ධන ලබා දීමටයි කටයුතු කළේ. දින ගණනාවක් පොලිමේ රැදී සිටි පොළොන්නරුව මැදඩිගිරිය ජනතාව ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූ ආකාරයයි මේ.
හෝමාගම මාකුඹුර ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සංගවා තිබූ රුපියල් ලක්ෂ 5කට අධික ඩීසල් තොගයක් සමග එම ව්‍යාපාරිකයා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ඔහු සිය නිවසේ වැඩි මිලට ඉන්ධන අලෙවි කරන බවට ලද තොරතුරක් මතයි. අදත් දිවයින පුරාම ඉන්ධන පොලිම් ප්‍රදේශ කිහිපයකම උණුසුම්කාරී තත්ත්වයන්ද වාර්තා වුණා. රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සුබ ප්‍රතිචාරයක් හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඒ සඳහා සාධනීය ඉල්ලීමක් කළ යුතු බවයි රුසියානු ජනාධිපතිවරයා ලිපියක් මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාලට දන්වා ඇත්තේ. මේ අතර ජනාධිපති ගෝඨාභය බකන් නෙලාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර චෝදනා කරනවා. පසුගිය දා මෙරටදී මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ ඒරෝෆ්ලෝඩ් ගුවන් සමගමේ සිදුවත් සමග රුසියාවේ සිට මෙරටට සිදු කරන ලද ගුවන් ගමන් නතර කරනු ලැබුවා. ඒත් සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දේශපාලන ආරක්ෂක සහ ආර්ථික සබඳතාවලට බලපෑම් මෙල්ල වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ සම්බන්ධයෙන් රුසියානු ජනපතිවරයා හට ලිපියක් යොමු කිරීමටද කටයුතු කළා. රට තුළ පවතින ආර්ථික අර්බුද හමුවේ රුසියානු සංචාරකයන් යලි මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් යලි ගුවන් සේවයේ කටයුතු ආරම්භ කිරීම පිළිබඳවත් ලිපියෙන් අවධානය යොමු කර තිබුණා. මීට රුසියානු ජනපතිවරයාගේ ප්‍රතිචාර ලිපියක් ලැබී ඇති අතර අදාළ ලිපිය මෙරට රුසියානු තානාපති යූරි මැටේරි විසින් හිටපු ජනපතිවරයා වෙත දන්වා තිබෙනවා. ලක් රජය මේ සම්බන්ධයෙන් සාධනීය මැදිහත් වීමක් දක්වන්නේ නම් රුසියානු රජය ලංකාව වෙනුවෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව අදාළ ලිපියේ දන්වා තිබෙනවා. රුසියාවේ සිට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන්ද සලකා බැලීමක් සිදු කළ හැකි බවත් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් ඊට මෙතෙක් මැදිහත් වීමක් නොමැති බවත් අදාළ ලිපියේ දන්වා තිබෙනවා. මීට වඩා උනන්දුවෙන් මේ පිළිබඳ කටයුතු කර නම් සාධනීය පිළිතුරක් ලබා දිය හැකි බවත් රුසියානු ජනපතිවරයා දන්වා ඇති බවයි රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු නොවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සියා ප්‍රසාදය පළ කළා. ජනාධිපතිතුමාට අපේ පක්ෂදාය ලියුමක් ලිව්වා. ඒක ලිව්වේ 8 වෙනිදා. ශ්‍රී ලංකාව සඳහා රුසියාවෙන් ඉන්ධන පොහොර ලබා ගැනීම පිළිබඳ උත්තරයක්වත් නැහැ. අපි මතු කරන ප්‍රශ්නය එතුමාට වටිනාකමක් නැද්ද කියලා අපි විමසන්න කැමති. බකන් නෙලාගෙන ඉන්න නැතුව වහාම අපට උත්තරයක් එවන්න හමු වෙන අවස්ථාවක් දෙන්න. පාර්ලිමේන්තුවේ අපි මේ ප්‍රශ්නය අහුවාම ඇමතිවරයා ඇඟ බේරගන්න තක්කඩි කතාවක් කිව්වා. අපි ඒක විපක්ෂයේ වාසුදේව මන්ත්‍රීතුමාට බාර දෙන්නවා. राज्य बल रुसियां අප නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන පරිදි මේ රටට මේ කාල අත් වුනේ ගත්තු නායකොත් නැති බෙරේ පළුවකුත් නැති හැබැයි පොලිය සහ වාරික ගෙවිය යුතු අමුතු ව්‍යාපෘති නිසායි. හම්බන්තොට වරායගෙන අද කෝප් කමිටුවේදී තනාවරණය වුනේ ඒ තත්ත්වයමයි. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගෙන තිබූ විදේශ ණය වලින් 2017 නොවැම්බර් 30 වෙනි දිනට අධිකාරියේ ගිණුම්වල ඉතිරිය පැවිදි රුපියල් මිලියන 147ක් ඌ ණය හා පොලිස් ශේෂය සහ රුපියල් මිලියන 31545ක විදේශ විනිමය මේ ණය මුදල හම්බන්තොට වරාය හැදීම සඳහා ගන්නා ලද ණය මුදල්. හැබැයි ඒ ණය මුදල් හම්බන්තොට වරාය විකිණීමේදී ඒ මුදල් වෙනම account එකකට දාලා මේ ණය මුදල ගෙවන්න යෙදුවේ නැහැ. මොකද මං හිතන්නේ ඒ වෙලාවේ රජයේ තිබිච්ච අදහස තමයි හම්බන්තොට වරාය හදන්න ගත්ත ණයවල පොලිය අඩු නිසා ඒ ණය ගෙවන්න ක්‍රමානුකූලව ගෙවන්න දාලා මේ ගත්ත මුදල් වෙන වැඩවලට රජේ පාවිච්චි කරනවා කියන එක. ඒවා ඉවරයි. ඒවා ඉවර. ණයකාරයේ දැම්පත් කළා තැම්පතුවක් විදියට තියාගෙන ඒක ඒ ටික දැන් වියදම් කරලා ඉවරයි. ඒක මේ ලෝන් එක ගෙවලා නැහැ. ගෙවලා නැහැ පොඩ්ඩක්වත්. ඒක යවන්නේ රජේංග. හැම අවුරුද්දෙම මේ ගෙවනවා. වරාය ගිණුම් मुदल दुनने
महाभांडागारे मे मुदल दुनद इतकोट महाभांडागारे वराय विकुनल मुदल निश्चित उल्लंघने उदाहरण पुतल बलागारे नयर लंका विद्रि बल मंडले मुनारी उदाहरण राजेबद्ध अर मुदल फॉरेन रिजर्व मेक एक्टिंग बेसिक फैक्ट हरियटम मेक असंकर मेक पोर्ट अथॉरिटी रजे विधि इट पास मेक मे सीक्वे अरवा डीटेल फैक्ट कपिट आदर दिन हम बंद वराये तत्व මෙතර ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය පදනම් කරගෙන කෝප් කමිටුව තීරණ කිහිපයක් ගන්නු ලැබුව බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පැවසුවා. ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති MMC ෆර්ඩිනන්ඩෝ පසුගිය දසවනදා කෝප් කමිටුව වෙත පැමිණ සිදු කළ ප්‍රකාශයක් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් යොමුකට ඇති ලිපිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද ඔහු කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා. එහිදී ඔහුගේ ප්‍රකාශය සත්‍ය සහ නිවැරදි බවට වූ ප්‍රතිඥා बहु कालेकट पशुव अपूर्व वेदिका नाट्य देखा बलन वासनाव लबुना एक नाट्य खाल मोलु ए नाट्येट अमतरव तवत नाट्यक वेदिका गतुना हरियटम मनु कियवान्ना तमाय ए नाट्य नम ए नाट्येट विदिली इंजिनेरु बबालगे होरनाडे केल तमाय दानवना हुंदमा नम में वेदिका नाट्य देकेन अद टेलिवेकिय आरंभ करान्नम अपे रटे जनतावगे प्रधान आहारे बात दावसकट हाल किलो लक्ष हेटक वितर आहारेट गान्न राटा में सहाल प्रमाणिन वैडिम कोट साधारण विधियट तमाई वैटलीम कले मतकद हरियट देन डडली सिरिसेनात अर सहल माफिया वग्यन कियनवने अन्नय वगे वटलपु तरमा केदा वैटलुवे सील तिब्बे पोडी मोल सह सामान्य वेलेंदान वाई डाडली लगे मित्रपाल लगे सिरिपाल गामलत लगे मोल वी गबड़ा सील तीन वनम अप एदा देखे नह अदा दकिन्न नह राजेट हिलीन खाट दे इन्न पुलवन ඉන්නවනම් කපුටන්ට විතරයිනේ නේද දැන් බලන්නකෝ මේ වීමෝල් අයිතිකාරයෝ ටික ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා මොකටද රජයේ පාලන බිලට හාල් දෙනවා කියන්නනේ ඒකටනේ ඔය සාකච්ඡාව තිබ්බේ නේද ඔය 3-4 දෙනාම එකතු වෙලානේ එන්න ඕනේ නේද ඒ ඇවිල්ලා එක පාරටම ඩඩ්ලි සිරිසේන ජනතාව වෙනුවෙන් මේ රටේ දුක් විඳින පාරිභෝගිකයා වෙනුවෙන් පරල වුණා එහෙම පරල වුණේ අර ලංකේශ්වර මිත්‍රපාල කිව්වා රජයේ පාලන බිලට
හාල් දෙන්න බෑ කියලා. දැන් මේ වෙලාවට පර්ල වෙලා ලංකේශර මිත්‍රපාලව අත්අඩංගුවට ගන්න ඕනේ. කවුද? මේ ආණ්ඩුවනේ. නමුත් යකා වැහුනේ කාටද? ඩඩ්ලිට. ඩඩ්ලි කියපු එක කතාවක් හරි වැදගත්. මම තමයි මාෆියාව, තොපි තමයි යකෝ මාෆියාව කියලා. ඇහුණද? කනාගේ පොඩ්ඩක් යවන්න මං තමයි මාෆියාව කියන්නේ. තොපි මාෆියාව යකෝ. රංජිත් තොපි මාෆියාව වැඩ කළා. රංජිත් ආදාන ව්‍යාපාර කරන බඩ. මෙතන පොල්ව තොපි. ඒ කියන්නේ හරිම සර්ලයිනේ නේද? සහල් මාෆියාව ඇත්ත කියලා. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්කුණු ලක් සහල් නිපුන රත්න මේ අය දන්නේ නැද්ද මොකටද ආවේ කියලා? එන්න පෙර එකඟතාවයකට ආවේ නැද්ද? අපි සහල් රජේ පාලන මිලට දෙමු කියලා මාධ්‍යට කියමු කියලා. එහෙම නෙමෙයිද මේගොල්ලෝ එකතු වෙලා ආවේ? එහෙමනේ එන්න ඕනේ. කොහම නමුත් ඩඩ්ලි සිරිසේන හරිම සාධාරණ සහල් වෙලෙන්දෙක් බව ඊයේ පෙන්වන්න හැදුවා. මෙච්චර කල් අපි හම්බ කරේ මේ රටේ ජනතාවගෙන්. ඒක නිසා ජනතාව අපහසුතාවයකට පත් වෙලා ඉන්නවත්තාවක මෙච්චර කල් ලාභ ලැබපු අපි ජනතාවට ප්‍රතිලාභය දෙන්න ඕනේ මේ රටේ සියලුම ව්‍යාපාරිකයින්. ජනතාවගෙන් හම්බ කළා කියලාත් පිළිගත්තා. ජනතාවට මේ වෙලාවේ සහන දෙන්න ඕනේ, ආණ්ඩුවේ පාලන මිලට හාල් දෙනවා කියලාත් කිව්වා. රංගනය අතිවිශිෂ්ටයි, අධ්‍යක්ෂණය සහ පිටපත දුර්වලයි. අප ඊයේත් කියපු විදිහට ගාමිණී ෆොන්සේකා ජෝ අබේ වික්‍රමලට වඩා ඔබ හරි දක්ෂ චරිතාංග නළුවෙක් ඩඩ්ලි. කොහොම නමුත් ඊළඟ මැතිවරණයේදී පොළොන්නරුවේ ජනතාවත් සමහර විට රටේම ජනතාවත් ඔබට ඡන්දය දෙන්න පුළුවන්. එදා බද්දුන් පියා කිව්වේ ඩඩ්ලි සේනානායකට මේ පාර පොළොන්නරුවේ බද්දුන් ඩඩ්ලි කියලා ජනතාව ඔබව සමහර වෙලාවට ජනාධිපති පුටුවෙම ඉඳන්නත් බැරි නෑ. අපි ඒ තරමට කලගුණ දන්න ජාතියක්. මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලිනේ මම ඔයාලා බය ගන්න දන්නවනේ. මට විතර ওই 225 ගැන කියන්න මේ ලංකාවේ එකෙක්වත් නෑ. මං විතර ওই කොච්චර කයිය ගැව්වත් ඔයාලා කොච්චර ලිව්වත් ওই 225 මේ ඉපරේ දාපු කට්ටියන් නම් ඉන්න මං දන්නා මේ රට පාලනය කරපු පාලනේ ඉන්න ඔය ඔක්කොගේ මැටි මම දන්නවා. අද ඩඩ්ලි මාතයා තමයි මේකේ ලංකාවේ ජනාධිපති වෙන්න සුදුසු. නෑ 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 මේ අද සහල් පාලන මිලට දීලා හෙට ඔබට රජ වෙන්නත් පුළුවන් කියලා ඩඩ්ලිට මතක් කරනවා. ධම්මිකලා ඩඩ්ලි ලගෙන් අපේ පාර්ලිමේන්තුව පිරිලා යයි නේද? ඊළඟට කතා කරන්නම ඕනේ මාතෘකාව කෝප් කමිටුව. මේ කෝප් කමිටුව ජනප්‍රිය වීම ආරම්භ වුණේ අපේ මතකයේ හැටියට සුනිල් හඳුන්නෙත්තිගේ කාලයේ ඉඳලයි. එදා ඉඳලා අහපු තරමක් ඇහුනේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතායි. දැන් සති කිහිපයක සිට විදුලි හොරු ගැන දිගින් දිගටම හෙළිදරව් වෙනවා. මේ විදුලි හොරු කිව්වහම අර කොක්ක දාලා හොරෙන් කරන්ට් එක අරගෙන බල්බයක් පත්තු කරගන්න අය නෙවෙයි. ජීවත් වෙන්න අමාරුව නිසා අනේ ලක්ෂ 10 20 හිඟ විදුලි බිල් තියෙන අර සමහර අහිංසක මැති ඇමතිවරුත් එහෙම නෙවෙයි. හොඳේ මේ ඇවිල්ලා අර වැටත් නියරත් දෙකම ගොයම කානම් ඒ අවනඩුව කාට කියන්නද කියලා අහන්න වෙන කණ්ඩායම ගැනයි. මනු කියවන්නන්ගෙම පටන් ගමු. ඒ කියන්නේ අර අපේ ගෙවල් වල විදුලි භාවිතේ මීටරේ කියවන්න එන්නේ. සමහර වෙලාවට අමතක වෙලා අර ලිහලා හිටපු සුනකින් බුරාගෙන පැනලා ඉඳලා හිටලා හපලා එහෙම තියෙන්නේ. අන්න ඒ අය. ඇත්තමයි ඒ අයගේ ජොබ් එක අර විදුලි මීටරේ කියවලා ඒ අංක ලියා ගන්න එක. දැන් ඒක කියවනවට වැටුපයි අංක ටික හරියට කියවනවට තව දීමනාවකුයි දෙකක් ගෙවනවා. පුදුමේ කියන්නේ අම්මපා මේ මීටරේ කියවන්න ඒ මීටර තියෙන ගෙවල් වලට ඇවිදගෙන යනවට ඒකටත් තව කීයක් හරි ගෙවෙන්නේ නැති එකයි. ඇත්තමයි. මනු කියවීමට දීර්ඝ දීමනාවක්, මනු නිවැරදිව කියවීමට තව එකක්. ඉතින් මනු කියවීමට එකයි, මනු නිවැරදිව කියවීමට තව ගාණක් දෙනවා. ඒ කියන්නේ අර පළවෙනි එක මනු වැරදියට උනත් කියවන්න පුළුවන්. ඒ කියන්නේ මනු කියව ඔහොම එකක් නම් අපි දන්නේ නැහැ. මේ මේකේ ලාන්සස් නම් තියෙනවා තමයි බෝඩ් එකේ. ඉතින් ඔහොම එකක් කියන්නේ කොහොමද? ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කියන්නේ මේකේ මේ තියෙනවා. ඒකට තමයි මේ සිංහලෙන් කියන්නේ. මේ ඔබතුමාලා දුන්න තොරතුරු ඇයි අපේ නෙවෙයි. අපි ජෙනරේට් කරපු ඒවා නෙවෙයි. මේ තාක් අපි දැනන් හිටියේ නෑනේ ඉලක්කම් කියව ගන්න බැරි මෝල්ලු ටිකක් රස්සාවට අරන් තියෙන්නේ කියලා. අනිත් දවසේ අපේ ගෙවල් වල මීටරේ කියවන්න එවනකොට කටේ සූප්පෝකුත් ගහලා මේ දවස්වල කිරි නැති නිසා ඕ ප්ලේන්ටි බෝතලයකුත් කරේ එල්ලලා එවන්න. හොඳේ ඒ පොඩි සෙට් එක
නියම අලිහොරු ටික තමයි ලොකුම ඉංජිනේරුවන් අතර ඉන්නේ. දැන් ඕනෙම මිනිස්සෙක් උපයන විට බදු ගෙවනවා කියන්නේ තමන්ගේ වැටුපෙන් කොටසක් යම්කිසි ප්‍රතිශතයක් ගෙවන එකට. ආදායම් බද්ද සේවකයාගේ වැටුපෙන් අය කරගන්නේ. දැන් ලංකා විදුලි බල මණ්ඩලය මොකද කරලා තියෙන්නේ? ආදායම් බද්ද සේවකයාගේ වැටුපෙන් අය කරගන්නේ නැතිව ලංකා විදුලි බල මණ්ඩල අර මුදලෙන් පොඩි ගාණක් නෙමෙයි කෝටි 480ක් ගෙවලා. ඇත්තටම මේ හොරු ටික උල තියන්න වටිනවනේ. මේසා විශාල අපරාධයක්. පියල් කෝටි 498ක් සේවකයන්ගේ පේයි අර ආදී ගෙවියුතු බදු මණ්ඩලයේ විසින් ගෙවලා තියෙනවා. මන් දන්නේ මේ තීරණ කොහොමද ගන්න කියලා. නමුත් ඒක 2020 වෙනකම් එක දිගටම ගෙවලා තියෙනවා. තමන්ගේ වැටුපෙන් කැපෙන්න තියෙන කොටසක් නෙනේ. විදුලි බිල අපේ හිස මත දවස ගානේ වැඩි කරනවා. සුපිරි වැටුප් ගන්නවා. සමහර වැටුප් ආරම්භ වෙන්නෙම ලක්ෂ 10න්. ඒකට ගෙවන්න ඕනේ උපයන විට බද්දත් මේ හොර නඩේ අපේ බිලෙන් ගෙවාගෙන. පසුගිය අවුරුද්දේ සේවක වැටුපු 125කින් වැඩි කරගෙනත් තියෙනවලු. පුතුම අපරාධකාර කණ්ඩායමක්නේ දෙවියනේ. මේ විදිහට අනවසර ගෙවීම නිසා පමණක් දල වශයෙන් රුපියල් කෝටි 960ක් රුපියල් කෝටි 960ක් අහිමි වෙලා තියෙනවා. මේ කතා ඇහුණට පස්සේ ඊයේ වහාම අප අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ට කිව්වා කාසල් රී ජලාශය තියෙනවද කියලා බලන්න කියලා. ලක්ෂ පාර තියෙනවද කියලා හොයලා බලන්න කියලා. හොඳ වෙලාවට තාම ගලෝලා විකුණලා නැහැ තියෙනවා. ජලාශ ටිකක් පොඩ්ඩක් හොයලා බලන්න මේ කණ්ඩායම කාට හරි බදු දීලා හරි විකුණලා හරි කියලාද කියලා. ඇත්තටම අප හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ට කතා කරලා ඒ කතා කළ වෙලාවේ ඇහුවා ඔබේ කාලේ මේ විදිහට මහ හොරකම් හෙලි කළා ජම්පරය අඳපු කී දෙනෙකු ඉන්නවද කියලා. හඳුන් හරි අපූරු කතාවක් කිව්වා. මේ විදිහට කෝප් කමිටුවේදී වාචිකව මේ විවිධ හොරකම් කරන අය හෙලි වෙනවා. නමුත් අවාසනාව අද වෙනකන් හිරේ ගිය ජම්පරේ ගහපු එක හොරෙක්වත් නැහැ. ඒ වෙනුවට මේ හොර තොත්ත බබාලට පැම්පර්ස් අඳවලා කටේ සූප්පුවකුත් ගහනවා කියලා. ඒ දේශපාලන හොර නඩිය එකතු වෙලා මේක සාමූහික හොරකමක්. මේ සාමූහිකවයි මේ ලක් අම්මව දූෂණය කරන මේ අපරාධකරුවන් කණ්ඩායම එකතු වෙලා ඉන්නේ. මේ අයට දඬුවම් දෙන ක්‍රමයක් ඕනෙමයි. ඒ සඳහා ඇති හොඳම එකම ක්‍රමය මේ රටේ නීතිඥ ප්‍රජාව. මේ රටේ නීතිඥ ප්‍රජාව සහ සිවිල් රටවැසි පුරවැසි බලය ඒකරාශි කිරීම. මේ කෝප් සහ කෝපා කමිටුවලට ඉහළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කළ යුතුමයි. ඒ මේ වාචික සාක්ෂි සහ ලිඛිත සාක්ෂි පදනම් කරගෙන මේ අයට ජම්පරේ අඳවන්න මේ අයව අධිකරණයට ගේන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහායි. මේ විදිහට හොරා කන ඉංජිනේරුවන්ගේ දේපල රාජසන්තක කරන්න වහාම පියවර ගන්න සිවිල් බලයක් හදන්න ඕනේ. නැත්තම් මේ හොර නඩ මේ ලක්මාතාවගේ ඉතිරි ටිකත් හප කරලා සූපු කරලා අන්තිම ලේ බින්දුවත් උරාබනවා ස්ථිරයි. ඇත්තටම මේ විදිහට මේ හොරා කන ඉංජිනේරුවන්ගෙන් අහන්න තියෙන්නේ ඔය කොහේ යන්නද මේ විදිහට හොරා කන්නේ කියලයි. මේ විදිහට හොරා කන සල්ලි වලින් තමන්ගේ දරුවන්ව පෝෂණය කරන්න ලැජ්ජාවක් නැති වෙන්න පුළුවන්. මොකද හොරා කනේ උන්ට කොහෙද ලැජ්ජාව. නමුත් අමතක කරන්න එපා ජනතාවගේ සාපය පරම්පරා ගානක් තමුන්ලා පසුපස ඒවි. හොරකම් වලට කිසිම සම්බන්ධයක් නැති විදුලි ඉංජිනේරුවන්ට මෙන්න අපූරු අවස්ථාවක්. එකතු වෙමු. එකතු වෙලා හොරුන්ගේ නම්ගම් උපන් ස්ථාන එක්ක හෙලි කරලා මේ ඇඳලා ඉන්න පැම්පර්ස් ගලවලා කටේ සූප්පු අයින් කරලා ගස්සමුද ජම්පරය. අරගලයේ තරුණයින් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරති වෙනවා. ඒ අනුව ඔවුන්ගේ සෝදුක් විමසීමට අද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. පසුකිය 6 හා 9 යන දිනවල කොළඹ කොටුව හා තලංගම ප්‍රදේශවල ඇති වූ කලහකාරී සිදුවීමට අදාළව අරගලයේ නිරත පිටසක් අත්අඩංගුවට ගන්නා ලෙස පසුකියදා නියෝග කෙරුණා. ඒ අනුවයි රතිඳු සේනාරත්න හොත් රැට්ටා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ඊයේ පොලිසියට බාර වුණේ.
නීතිඥවරු කුමාර්ගෙන් ඔවුන් පොලිසියට බාර වීමෙන් අනතුරුව එළමින පළපුණදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අතරංගොටපත් අරගලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක ඇතුළු පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. මේ මාසේ 9 වෙනිදා ගැටුම නිර්මාණය කරේ එතන ජනතාව කැඳවුවේ මහින්ද රාජපක්ෂ. ඒ වගේම ප්‍රහාරාත්මක සඳහා ප්‍රහාරයන් සඳහා පෙළඹිව්වේ ජොන්ස්ටන් පනාන්දු. එනිසා රට මහා වියවුලක් බවට වියසනයක් බවට පත් කරපු ජොන්ස්ටන් පනාන්දුට ඇප ලැබෙන පරිදි තමයි පොලිසිය කටයුතු කරන්නේ. ජොන්ස්ටන්ලා රකින්න පොලිසිය මේ තරුණයන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කිරීම දක්වා තමන්ගේ බී වාර්තා හදලා තිබෙනවා. අද මොවුන් බන්ධනාගාරගත කරලා තිබෙන්නේ පොදු දේපළ පනත යටතේ. ඒ නිසා මේ හිතා මතාම පොදු දේපළ පනත යටතේ මේ අය රිමාන්ඩ් බාරයට පත් කරලා තිබෙනවා. එහෙමනම් මහින්ද රාජපක්ෂ ඉන්න වෙන කල්ප 7කට මහජනක දේපොළට හානි කරලා තිබෙන ප්‍රමාණයට. ඒ නිසාද මේ නීතිය පොලිසිය ඉටු කරමින් තිබෙන්නේ තමන්ගේ සුවච කීකරු ගෝලයන් කණ්ඩායමක් ලෙස. ආණ්ඩුව රකින්න සාධාරණ ඉල්ලීම් සදා යෙදෙන ජනතාව මර්ධනය කරන එක. මෙලෙස සාමකාමී අරගලකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අද විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්ුණා. ඒ කුමන්ත්‍රණය එදා මැයි 9 සංවිධානය කරපු අය අද නිදැල්ලේ ඔවුන්ව නිදහස් කරනවා. මේ වෙනස මොකද්ද කියලා හඳ නගන්න. ඒකෙදි තමයි මේ මර්ධනය නැවත සිදුවෙන්නේ. සාමකාමී පුරවැසියන්ව මේ විදියට අත්අඩංගුවට ගැනීම අපි හෙලා දකිනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ, රනිල් වික්‍රමසිංහ මහත්තයෝ, ඔයාගේ පෞද්ගලික දේපලක් විදියට මේ ජනතා බදු මුදලින් නඩත්තු වෙන පොලිසිය පාවිච්චි කරගන්නවනේ ඒක හරිම හිරිකිතයි. මේ අත්අඩංගුවට ගත්ත පිරිස වහාම නිදහස් කරන්න. එවැගේම ඒ මැරයන් තාමත් නිදැල්ල ඉන්න ඔවුන් අත්අඩංගුවට ගන්න. එවැගේම තමා ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ වහාම ගෙදර යන්න කියන එක අපි කියන. මේ අතර අරගලකරුවන් මර්ධනයට එරෙහිව අරගලකරුවන් කිහිප දෙනෙකු අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට සංදේශයක් බාර දුන්නා. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. දුම්රිය පිලිපැන්නම ඇමති වගකීම බාර අරන් එයා අයින් වෙනවා. මගෙන් නෙමෙයි, එයාගෙන් නෙමෙයි, ඩ්‍රයිවර්ගෙන් වෙලා තියෙන්නේ. ඒත් තමන්ගේ පාලනය තුල ඇමති අයින් වෙනවා. හරිද? දැන් ගෝඨාභය ඇවිල්ලා කියනවා අර 100% කාබනික පොර කතාව මං කරපු වැරද්දා කියලා. මේක ඉන්නවනේ පිටරටකෙක් නෑ යනවනේ. දැන් ආණ්ඩුව ඔක්කොම වවන්න කියනවා. දැන් රජයේ සේවකයන්ට නිවාඩු දෙනවා සිකුරාදා දවසේ ගෙදර ඉඳන් වවන්න කියලා. සිකුරාදා දවසේ ගෙදර ඉඳන් වවන්න ඕනේ නෑ. ගොවිය ටිකෝ මහපාරට ඇදලා දාලා ගොවියන්ගේ ආර්ථිකය විනාශ කරලා කෘෂිකර්මයේ විනාශ කරලා ඔක්කොම කරලා ඉවරලා දැන් රජයේ සේවකයන්ට කියනවා අපි දවසක් ගෙදර උඹලට නිවාඩු දෙනවා උඹලා ගෙදර ඉඳන් වගා කරපල්ලා කියලා. මේ මොන විහිළු ක්‍රියාවක්ද මේ කරන්නේ? මේ රජ පිළිබඳ රටේ ජනතාවගේ විශ්වාසය මයිනස්, අන්තර්ජාතික ප්‍රජාවේ විශ්වාසයත් මයිනස්. ඉතින් එතකොට කවුද උදව් කරන්නේ? කවුරු මොන පුටුවේ ගෙනල්ලා වාඩි කරා? දැන් රටේ ඉන්න ලොකුම සල්ලිකාරය ගෙනල්ලා දැන් වාඩි කරන්න හදනවනේ. එතකොට අර ඉස්සර දහනායක මහත්තයා, අමරසූරිය මහත්තයා ඡන්දෙ ඉල්ලන කාලේ දහනායක මහත්තයා කිව්වනේ මම සල්ලි ගහක් හොල්ලනවා අහුල ගනින් කියලා. ඒ වගේ ඉතින් ධම්මික පෙරේරා මහත්තයාගේ සල්ලි ගහ හොල්ලලා සල්ලි දුන්නොත් ඉතින් දෙයනේ අපිට හොඳයි. ගෑස් ටික ලබා දෙන්න බෑ, තෙල් ටික ලබා දෙන්න බෑ, කිරිපිටි ටික දෙන්න බෑ, දරුවන්ට අම්මලාගේ ත්‍රිපෝෂ ටික ලබා දෙන්නට බෑ, සංචාරක ශේෂ්ත්‍රේ කඩා වැටිලා, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ටික කඩා වැටිලා, අපනයන ශේෂ්ත්‍රේ කඩා වැටිලා. හැබැයි අපි සූදානම් නැහැ රට විනාශ කරපු කොට්ටාසත් එක්ක පැලැස්තර ආණ්ඩු පිහිටවන්න. අපේ රටේ පාලකේ ජන අරගලයකින් යවල නැහැ. ඒ නිසා මේ දුර්දාන්ත පාලකයා ජන අරගලයකින් ජන බලයකින් යවන්න පුළුවන් නම් එතකොට ඊට පස්සේ නම් මිනිහාට පොඩ්ඩක් අපිට පුළුවන් නාස්ලනු දාගන්න. මොකද කියන්නේ? අවසාන තප්පරයේදී තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂලාගේ රැකවල කැටියට ගිහිල්ලා ඔවුන්ව බේරගන්න මේ පොරොන්දු ටික දුන්නා. මේක කරන්නම්, අරක කරන්නම්, පොලින් නැති කරන්නම්, ඩොලර් බිලියන 5-6ක් ගේන්නම් කියලා. අද වෙනකොට ආපු ඩොලර් බිලියන 5-6කුත් නැහැ. සාකච්ඡා විතරයි. දැන් මේ ප්‍රශ්න තවදුරටත් දිගින් දිගටම ඇද ඇද යෑමෙන් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කියනවා අපි මේක විසඳනකන් ජනතාව විඳදරාගෙන ඉන්න ඕනේ කියලා. අපි මේ වෙනකොට ඉන්ධන පෝලිම් වල දින ගණන්. එතකොට දැන් මේක විඳදරාගෙන ඉන්න කියලා මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ. අද ඉන්දියාව හදානිට තව විකුණන්න තියෙන්නේ මං හිතන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයයි, අධිකරණ සංකීර්ණයයි, ඒ වගේ මේ අරලියගහ මන්දිරේ තව කිහිප දෙනා විකුණන්න තියෙන්නේ මං හිතන්නේ. අලි විකුණන්න තියෙන්නේ අද රාජපක්ෂ රනිල් ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ මේ රටේ පෝලිං ටික නැති කරන්න. මේ කුස කිඳර, ලිපේ කිඳර, රටේ කිඳර නිවන්න රනිල් රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.